Emerald, the gentleman's instinct. අයිබෝන් 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකින් ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් අපි දිගින් දිගට මේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් ඊයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයෙන් ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් 2014න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයක් පළමුවරට ජයග්‍රහණය කරේ ඊයේ. ඉතින් මේ තරුණ කණ්ඩායම ශ්‍රී ලංකාවම සතුටු කරපු දවසක් තමයි ඊයේ රාත්‍රියේ. ඉතින් අපි මේ තරගයයි අපි මේ ආසියානු කුසලානයේ දිගටම අපි කතා කරගෙන ආවා. මාත් එක්ක ඉන්නවා ෆර්විස් මාරුෆ්. මේ අපි දිගටම කතා කරගෙන ආපු ෆර්විස්, අපි පළමු තරගයෙන් පස්සේ ඇෆ්ගනිස්තාන් තරගයේ පරාජයෙන් පස්සේ කවුරුත් අපිට චාන්ස් එකක් දුන්නේ නැහැ මේ තරගාවලිය ජයග්‍රහණය කරයි කියලා. නමුත් ශ්‍රී ලාංකේය කැටියට ඔබ කොච්චර සතුටුද මේ ජයග්‍රහණයත් එක්ක? මම හිතන්නේ වචන වලින් කියන්න නිම කරන්න අමාරුයි. දමිත් ලැබෙන සතුට, දැනෙන සතුට. ඇත්තම කිව්වොත් මෙවැනි තරගාවලියක් අපි කාලෙකින් ජයග්‍රහණය කරේ නැහැ. ඔවා කිව්වාගේ ඉතින් ලොකු තෘප්තියක් ලැබුවා. ඊයේ පමණක් නෙමෙයි, මං හිතන්නේ සැහැන කාලයකට මේ තෘප්තිය අපේ හදවත්වල තියෙයි කියලා මං දන්නවා අනිවාර්යයෙන්. ඉතින් ගොඩක් පැසුම් කළ යුතුයි මේ තරුණ කණ්ඩායම තියෙන ප්‍රශ්න මැද්දේ. කීල්ලා පළවෙනි තරග පරිතුනට පස්සේ දුන්න කම්බැක් එක මං හිතන්නේ අති විශිෂ්ට ලෙස ඒගොල්ලන්ව පැසුම් කළ යුතුයි හැම අංශයෙන්ම. විශේෂයෙන් ක්‍රිකට් පැත්තෙන් විතරක් නෙමෙයි, සයිකලොජිකුත් ලේසි වෙන්නේ. ඒ කිව්වොත් පළවෙනි තරගේ පැරදිලා බංග්ලාදේශ් කණ්ඩායමත් එක්ක ගහපු තරගය දිනන්න ඕනේ සෙකන්ඩ් රවුන්ඩ් යන්න. ඉන් පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එක ගහපු තුනම දිනලා ෆයිනල් එකක් දිනලා මං හිතන්නේ ගොඩක් ප්‍රසම් කළ යුතුයි. වචන වලින් නිම කරන්න අමාරුයි සතුට. ඉතින් ඉතා සතුටුදායක දවසක් කියලා කියන්න පුළුවන් ලාංකික ජාතිකයට. ඔව් අනිවාර්යයෙන්. මොකද දැන් ඊයේ තරගයේ මැච් එක බලලා ඊට පස්සේ හොඳ මාර සතුටකින් නිදාගෙන අද නැගිටිද්දිත් අර ෆීලිං එකක් ආවා. ශ්‍රී ලංකාව ඊයේ ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරා නේද කියන ෆීලිං එක. ෆර්විස්, ඒ ෆීලිං එක තවත් අර අපි කියන තව ස්වීට් වුණා නේද? අපි ටොස් එක පැරදිලා මුලින් බැට් කරලා දිනපු එකකින් තව ස්වීට් වුණා. මොකද අපි දන්නවා ඒ අර ට්‍රෙන්ඩ් එක අපි කැඩුවා ඊයේ මේ චේසිං ටීම්ස් මැච් දිනන ට්‍රෙන්ඩ් එක කඩලා. ඉතින් ඒක ගැන මොකද හිතන්නේ මේ අපි ෆස්ට් බැට් කරලා ජයග්‍රහණය කිරීම? ඔව් දනි, මම හිතන දෙයක් තමයි හැමස්සෙම පීඩන වැඩි තරඟවල නොට බෑඩ් තිං මුලින්ම බැට් කරන එක. ඉතින් මට කියන්න පුළුවන් ගුඩ් ටොස් ටු ලූස් කියලා. ඉතින් අනිවාර්යෙන් බාබර් අසාම් සහ දසුන් සානක දෙන්නම හිටි පන්දු යවන්න. ඉතින් සමහර වෙලාවට මෙවැනි දෙවලුත් වෙනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ අවුරුදු පුරාවටම බැටින් බැට් ෆස්ට් කරලා අපි 2022 එක තරගයක්වත් දිනලා තිබ්බේ නැහැ මේ තරගය හැර. ඉතින් මේ තරගයට යනකොට තරග හතක් ගාලා හතම පරාදයි මුලින් පන්දුර පහර දීලා. ඉතින් පළවෙනි තරග ජයග්‍රහණය කරේ ආසියානු කුසලාන අවසන් තරගෙ. ඉතින් ඒකෙන් පේනවා අපේ කණ්ඩායමේ කොච්චර ක්ලික් වෙලා තියෙනවා. ඒකෝත් පළනිව ඌර 6 ඇතුළත උඩ පිටිකරු 3 දෙනෙක්ම දැවී ගියා. ඊන් පස්සේ භානුර රාජපක්ෂ සාමාන්‍යයෙන් අපි දන්නවා බෝලෙට හයියෙන් ගහලා ඉක්මනට ලකුණු රස ගන්න ආස ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු උනත් ඔහුගේ ගේම් එක වෙනස් කරලා ධනංජරි සිල්වත් පොඩි පාර්ට්නර්ෂිප් එකක් දාලා ඉන් පසුව වනිදු හසරංග බැට් කරපු විදිය දැක්කම මං හිතන්නේ හරිම ප්ලෑන් ඉනිමක් ගැව්වා කියලා කියන්න පුළුවන්. ඉතින් 170ක් කියන්නේ අවසන් මහා තරගයකදී දමින් චැලෙන්ජින් ස්කෝ එනි කන්ඩිෂන්. ඉතින් ගොඩක් පැසුම් කළ යුතුයි. විශේෂයෙන් පිතිකරුවන් තමන්ගේ රෝල් එක දැනගෙන රෙස්පොන්සිබිලිටි අරගෙන සෙල්ලම් කරපු එක ගැන. ෆරිස් දැන් 58-5 භානුක රාජපක්ෂයි වනිදු හසරංගයි එකවෙද්දී භානුක රාජපක්ෂේ ලබාගත් ලකුණු 71. ඔබ හිතනවද ඔහු මේ තාක් ක්‍රිකට් දිවියේ ලබාගත් හොඳම පිතිකරණය කියලා? මම මගේම ওই ප්‍රශ්නේ ඊයේත් ඇව්වා ESPN ක්‍රිකට් ඉන්ෆෝ මම ෂෝ එක කරනකොට. භානුක රාජපක්ෂ හොඳම බැටින් බැට් කරපු නොක්කේද කියලා. මං කියනවා ගොඩක් දුරට ඔව්. ඒකත් මට මතකයි 2017 හරි 18 හරි පාකිස්තාන්ල සෙල්ලම් කරපු 19 අපි කලින් මැචස් තුනම මැචස් තුනක් දිනුමු සීරීස් එකේ භානු රාජපක්ෂ කියන්නේ එතනින් තමයි සීන් එකට ගොඩක් ආවේ. ඒ බැට් කරපු විදියයි ඊයේ බැට් කරපු විදියයි ඒ බැට් කරේ තනිකර ෆ්ලැම් බෝයන් භානු රාජපක්ෂ හැම් බෝල්ටම ගහලා ඒ පැත්තේ. හැබැයි 2000 අද ඊයේ තරගයේ අවසන් මහා තරගයේදී තරගයේ තමන්ගේ ගේම් එක වෙනස් කරලා කණ්ඩායමට ඕන කරන විදියට තමන්ගේ ගේම් එක වෙනස් කරා. ඉතින් තව එකක් කියන්න ඕන දමිත් ඔහු විතරක් නෙමෙයි වනිදු හසරංගගේ කන්ට්‍රිබියුෂන් එක. මම හිතන්නේ 58 පාර්ට්නර්ෂිප් එක 36ක් වනිදු හසරංගගේ. ඒ වනිදු ගහපු නොක් එකෙන් උනේ බානුකට තිබ්බ පීඩනේ අඩු වුණා. එතකොට බානුක දැනගත්ත රයිට් මම දිගටම අදන් ගහන්න ඕනේ. ඔහු වනිදු හසරංගගේ තමන්ගේ නැචරල් ගේම් එක ගහන්න කිව්වා. ඉතින් වනිදු කියන ක්‍රීඩකයා දමිත් big match player. Oh, he thrives on big occasions කියලා අපි කියනවා. ඒ කියන්නේ යාට ඕනේ attention.
එවැනි ක්‍රීඩකයෝ ගොඩක් හරිම සුලබයි. ඒ කියන්නේ හැම අවස්ථාවෙම තමන්ට අවස්ථාවක් වෙනකම් බලන්ගෙන perform ගන්න. ඉතින් වනිදුගේ වනිදු පන්දියවන්න නෙමෙයි වනිදුගේ ප්‍රතිහරණයෙන් තමයි ලොකු වෙනසක් වුණේ කියලා මම කියන්නේ. එකට සෙට් වුණ ගමන් අම්මා කඩේ යන්න කියනවාද? දරා ස්මාර්ට් බැලුවේ නැද්ද? ඔබට අවශ්‍ය සියලුම groceries අඩුම මිලට දරා ස්මාර්ට්. ගෙදරින් ගමන්. ෆරිස් දැන් ඔබ පැවසුවා මේ වනිදු ආසරංග ලබාගත්තේ ලකුණු ටික උඟක් වැදගත් වුණා කියලා. දැන් ඔහු අන්තිමටම තරංගාවලියේ වීරයා මේ මොකද හිතන්නේ ඔබ? මං කියන්නේ ඔහු අනිවාර්යෙන් ඩිසර්වින් ඒ අවාර්ඩ් එකට. මොකද එක්කෙනෙක් කියලා නෑ මුළු ශ්‍රී ලංකා කණ්ඩායමම කන්ට්‍රිබියුට් කරා. මොකද හිතන්නේ මේ සිලෙක්ෂන් එක ගැන? මොකද බැටින්, බෝලින්, ෆීල්ඩින් තුනම හේතු වුණා කියලා ඔබ හිතන්නේ වනිදුගේ මේ ප්ලේයර් ඔෆ් ද සීරීස්? මොකද ගහපු සමහර වෙලාවට ඇවිල්ලා බෝල තුනේ ලකුණු 10ක් ගහපු අවස්ථා තියෙනවා. මම හිතන්නේ පන්දු යැවීමත් පන්දුර පහර දීමත් විතර නෙමෙයි දමින් පන්දු රැකීමත්. ඒ කියොත් අපි ඊයේ දැක්කා ඌ පන්දු රැකපු විදිහ ඌ විතර නෙමෙයි. මම හිතන්නේ මුළු ලංකාවේ අපේ කණ්ඩායම කොල්ල ඔක්කොම ටිකම ඒ වගේම ඒකට ඉස්සර තරංගවලත් හැමස්සෙම මම දැක්ක දෙයක් තමයි පන්දු වැඩිපුර එන තැන් වලට ලොง ඔන් ලොง ඔෆ් මිඩ් ඩිකට් ඉල්ල ඉල්ල යන පාටක් මට පේන. ඒ කියන්නේ තරංගා වලිය පුරාවටම ඔහු එක ආදර්ශයක් වුණා. හැම එක්කෙනේ බලන්නේ. ඉතින් එවැනි ක්‍රීඩක දම් හරිම සුලබයි. මට නම් ගන්න පුළුවන් ලෝකේ ඉන්න ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවල, හාර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවල, වනිදු හසරක ලංකාවේ big match players like හැමස්සෙම they thrive on tough occasions, thrive on big matches. ඒ කියන්නේ අවස්ථාව වැඩි වෙන්න පීඩනේ වැඩි වෙන්න එකලන් ආසයි. ඉතින් මෙවැනි ක්‍රීඩකයෝ දමිත් හරිම සුලබයි. ඉතින් වනිදු කියන ක්‍රීඩකයා මට හැම දැන් නෙමෙයි අපි කාලයක් තිස්සේ ඉන්න වටන ක්‍රීඩකයෙක්. ඔව් ඊයේත් පෙන්නවා කොච්චර වටනද මේ කණ්ඩායම. ඉතින් ඕනම අවස්ථාවක දැවලා 36ක් ලබා ගත්තා. තරගයේ රිස්වාන්නේ හොඳට ප්‍රතිහරමයේදී කඩලු තුනක් ලබා ගත්තා එකම පන්දු වාරෙන්. ඉතින් ඒකෙන් පේනවා එවැනි ක්‍රීඩකයෙක් මිල කරන්න බෑ මම හිතන්නේ ක්‍රිකට් වල. අනිවාර්යයෙන්ම ඒත් එක්කම ෆාරිස් අපි කතා කරොත් ඔබත් වේග පන්දු යන මේ අපේ ෆාස්ට් බෝලිං ස්ටොක්ස් ගැන අපේ ඉන්ජරිස් තිබ්බා. නමුත් ප්‍රමෝද් මදුෂාන් වැනි ක්‍රීඩකෙක් දෙවනි තරගය ආසියානු කුසලාන අවසන් තරගයේ ක්‍රීඩා කරන්නේ මේ අපේ හොඳ දෙයක් නේද ෆාස්ට් බෝලිං රිසර්වස් ගැන? මොකද දැන් ඊළඟට තියෙන වර්ල්ඩ් කප් එකටත් හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා. ඉන්ජරිස් කට්ටිය රිකවරි වෙලා ආවන් පස්සේ ඉතින් මොකද ඉතින් මේ අපේ යං ෆාස්ට් බෝලර්ස්ලා මේ කවුරුත් හිතපුනේ අපි දැනගෙන හිටියා වනිදු මහේෂ් තීක්ෂණ අපේ ස්පින් ඇටැක් එක හොඳයි. නමුත් මේ ෆාස්ට් බෝලර්ස්ලා ගැන යමක් කිව්වොත්? ඔව් මම හිතන්නේ අපේ හතරක් එළි ඉන්නවා දමිත්. කසුන් රාරිත, සුරංග සමා වෙන්න, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර සහ බින්දු ෆෙනෑන්ඩෝ. ඒ හතර දෙනා මම හිතන්නේ දැන් වර්ල්ඩ් කප් රන්න කලින් කැම්ප් එකක් තියෙනවා නුවරදී. ඒකට ඒ කියලා මම හිතනවා ගොඩක් දුරට. ඒ වගේම ගිය කණ්ඩායමේ මතීෂ පතිරණ, අසිත ෆෙනෑන්ඩෝ, ප්‍රමෝද් මදුෂාන්, දිල්ෂාන් මදුෂාන්ක. මම හිතන්නේ ඒ පැත්තෙන් අපි කවර්ඩ්. මම හිතන අඩුම ගානේ හතරක් හරි පහක් හරි ටුවර් එකේ යයි. ඉතින් ප්‍රමෝද් මදුෂාන් ගැන කතා කරොත් දෙවනි තරගය රයිට් ලොකු අත්දැකීමක් නැහැ. මේ තරගයට කලින් එක T20 එක ගහලා තිබේ. ඒකත් වරදක් නැහැ බෝල් කරා. හැබැයි ඊයේ මම හිතන්නේ ඌගේ වාසනාව දමින් තමයි. විශේෂයෙන් මම කියන්න ඕනේ බාබර් අසම්ගේ කඩුල්ල මම හිතන හොඳ පන්දු රැකීමක් දිල්ෂාන් මදුෂාන්ගේ සමහර දවස්වල ඒක අපි කියන අත කඩාගෙන යන්න chance එකක් තිබ්බා. ඉතින් හොඳ පන්දුවක් රැකගත්තේ, උඩ පන්දු රැකගත්තේ. ෆක ජමාන් කොච්චර ඩැමේජ් එකක් ගන්න පුළුවන්ද ප්ලේ එකෙන්ද එයාත් අවුට් කරගත්තා. ඉතින් මම හිතන්නේ මේකෙන් පේනවා අලුතෙන් අපි ගේන ක්‍රිකට්යෝ ගේම් රෙඩි, ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට රෙඩි රයිට්. ඔව් පන්දු යවපේදී ඔහුගේ එෆර්ට් එක, ඔහුගේ ජවය, ඌට ගොඩාක් දේවල් පැසුම් කරන්න පුළුවන්. විශේෂයෙන් ඩිල්ෂාන් මදුෂාන්ක මල්ලි වුණත් පළනි පන්දු වාරේ මම හිතන වයිට් පන්දු 6ක්ද කොයිද බම්ම නෝ බෝල් දැම්ම 9ක්ද නෝ බෝල 10ක්ද කොයිද දැම්ම එක පන්දු. ඉතින් එවැනි අවස්ථාවකදී වුණත් ඔහු ඇවිල්ලා කම්බැක් එකක් දුන්නා. ඉතින් නායකයා පවා ඌ ගැන විශ්වාසයක් පෙන්නුවා. දිගින් දිගටම පවර් ප්ලේ එක පන්දු යවුවා. ඒකෙන් පේනවා නායකයා කොච්චර දුරට ඒ ක්‍රීඩකයා ගැන විශ්වාසයක් තියලා තියෙනවා. ඒක හොඳ දේවල්. ඒක පැසසුම් කරන්න ඉන්න දේවල්. ඒ වගේම තමයි දසුන් චාන්ගේ නායකත්වයත් කතා කරන්න ඕනේ. ඒකත් තරංගාවලට පෙර ඔස්ට්‍රේලියා සීරීස් එක එකට කලින්ේ මම උනත් කමෙන්ටි බොක්ස් එකේ ඉන්නවා. මමත් ක්‍රිටිසයිස් කරලා දෙනවා සමහර එයාගේ කැප්ටන්සි දේවල් වලට. හැබැයි දැන් ඌගේ ලොකු වෙනසක් තියෙනවා තමයි. මම ඒකට හේතුවත් මම කියන්නම්. අපි කියනවා කමෙන්ටරිස් ක්‍රිකට් වල ප්‍රොඇක්ටිව් ඇන් රියක්ටිව් කියන. ප්‍රොඇක්ටිව් කියන්නේ වෙන්න කලින් හිතලා කරන එකයි, රියක්ටිව් කියන්නේ විනාඩ පස්සේ කරන එකයි. ඉතින් දසුන් මේ තරංගාවලිය පුරාවටම මම ගොඩක් අපේ දැන් අපේ කමෙන්ටි බොක්ස් එකේ ඉන්න කට්ටියත් කිව්වේ නායකත්වයේ තව ලෙවලකට අරන් ගිහලා තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් නායකත්වෙත් ලොකු වෙනසක් තිබ්බා මේ තරංගාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතන්නේ දසුන් ශානකට ගොඩක් පැස්සුම් කළ යුතුයි මේ ප්‍රශ්න මැද්දේ. මේ කණ්ඩායම මෙහෙවලා ඔහුගේ ගේම් එක වෙනස් කරලා ඔහුගේ තියෙන අමුතු දෙයක් මම හිතන්නේ අමුතු ජවයක් ගෙනල්ලා මේ කණ්ඩායමට
දුන්න එකෙන් මම හිතන්නේ තව අඩියක් තව කණ්ඩායම ආත්ම විශ්වාසයෙන් උඩින් හිටියා කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරපු මේ අවස්ථාවේදී ෆර්විස් අපි මතක් කරන්න ඕනේ 2014 ආසියානු කුසලානයේ ජයග්‍රහණය කළ තමයි T20 ලෝක කුසලානයට ගිහින් ඉතින් ඊළඟ මාසේ T20 ලෝක කුසලානයේ තියෙන අපි දැන් මන්දනේ කලින් වැඩිද කියලා උණුසුම යන්නත් කලින් නමුත් අපි දන්නවා අපේ ටීම් එක තාමත් එක ඇහැක් බලාගෙන ඉන්නේ කොහොමද මේ T20 ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්න කියලා. අපි පරාජය කරපු කණ්ඩායම් හුඟක් දැරටමත් ක්වොලිෆයි වෙලා තියෙන්නේ. දැන් අපි ෆස්ට් රවුන්ඩ් සෙල්ලම් කරලා ඉන්නවා. නමුත් ඔබ හිතනවද ඒක අලුත් තරගාවලියක්. නමුත් මේ කෝ ටීම් එකත් එක්ක කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද මේ කණ්ඩායමට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියන් කන්ඩිෂන්ස් වල. මං හිතන්නේ ලොකු අපි කියමුකෝ ක්වොලිෆයි වෙච්ච ටීම්ස් කියලා අපි කතා කරමුකෝ. මං හිතන්නේ ඒගලන් එච්චර මේ කොන්ෆිඩන්ස් එකක් තියෙයි කියලා අපි ඒ කණ්ඩායමක සෙල්ලම් කරනවා. විශේෂයෙන් මේ තරගාවලිය පුඩි සෙල්ලම් කරපු විදිහට. හරි. අපේ ප්‍රතිකරුවන් ලකුණු ගැහුවා නම් රයිට් යම් කිසි විදියකට 160ක් සාමාන්‍ය 170ක් වෙන ඔස්ට්‍රේලියානු තරංග මේ පිට්ටනිවල සෑහෙන ලොකු පිට්ටනි තියෙන්නේ. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා ලොකු ටීම් ගොඩක්ට හොඳ ෆයිට් එකක් දෙන්න. මම ජයග්‍රහණය ගැන කතා කරන්න යන්නේ නැහැ දැම්ම. ඒක මුලින්ම අපිට සමහර දේවල් තියෙනවා ඉස්සරහට කරගන්න. හැබැයි මේ තියෙන කෝ එකත් එක්ක අපේ කෝ එක හොඳයි තමයි. අපි මම දැන් හැමසිම කිව්වත්ම අවුරුදු දෙකක් තිස්සේ එකම කම්බිනේෂන් එක සෙල්ලම් කරන්නේ. පිතිකරුව 5යි, ඕල්රවුන්ඩ් වල 3යි, පන්දු යවන්න 3යි. ඒක මම හිතන්නේ අනිවාර්යෙන් ඒක කන්ටිනියු වෙනවා. ඉතින් පිතිකරුව 5 දෙනා සමග ඕල්රවුන්ඩ් වල 3 දෙනා ලකුණු ප්‍රමාණය ස්කෝර් බෝඩ් එකට දාලා දුන්නා නම් මම හිතන්නේ අපි පන්දු යවීමේ අංශයෙන් දමිත් අපි තමයි මම හිතන්නේ අපේ වේරියේෂන් අපේ තරම් අනිත් රටවල නැහැ. රයිට්. අපිට ඉන්නවා මිස්ට්‍රි ඉන්නවා, ලෙග් ස්පිනර්ලා ඉන්නවා, 140 ට දාන්න පුළුවන් පන්දු යවන්න ඉන්නවා, හොඳ ඕල්රවුන්ඩ් වල දෙන්නෙක් ඉන්නවා. ඉතින් හැම අතින්ම අපි කවර්ඩ්. ඉතින් අපේ උඩට දෙනා ලකුණු ගැවුණා නම් දමිත් මට හොඳ විශ්වාසයක් තියෙනවා හොඳ ලොකු කණ්ඩායම් හොඳ කණ්ඩායම්ට ෆයිට් එකක් දීලා ඒගලංග සර්ප්‍රයිස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් ආසියානු කුසලාන තරගාවලිය අවසන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ෆර්විස් ඔබට දිගින් දිගටම අපිත් එක්ක හිටියට මේ තරගාවලියේ විස්තර ගෙනලා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පහක් එක දිගට ජයග්‍රහණය කරේ අවුරුදු 8කට පස්සේ T20 තරඟ. ඉතින් තාමත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් ශ්‍රී ලාංකික අපි හැමෝම මේ ජයග්‍රහණය සතුට භුක්ත විඳීවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ෆර්විස් නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක තුනට. අපි ඕගොල්ලොන්ට මතක් කරන්න කැමති thepapare.com එක රැඳී ඉන්න අපි ආසියානු කුසලාන ක්‍රිකට් තරංගාලේ විස්තර ගෙනා වගේම ඉදිරියේදී පැවැත්වෙන මේ T20 ලෝක කුසලාන විස්තරත් ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ එක්ස්පර්ට් ඇනලිසිස් එකෙන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ හැම ස්පෝට් එකක් ගැනම අපි මතක් කරන්න ඕනේ අපේ නෙට්බෝල් ටීම් එක, ඒෂියන් නෙට්බෝල් චැම්පියන්ෂිප් එක දිනන අපේ ලංකාවේ කෙල්ලෝ ටික. ඉතින් එකම දවසේ මේ වගේ ජයග්‍රහණ කීපයක්ම ලැබපු ඉරිදා දවසක් තමයි අපි ඊයේ දැක්කේ. ඉතින් අපිත් එක්ක රැඳී ඉන්න thepapare.com ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය.